මෙවැදි ශ්‍රී ලංකාව දෙවන්ත මූල්‍ය අර්බුදයකට මූණ දෙමින් ඉන්න බව ඔබ හැමදෙනාම දන්නා කාරණයක්. ඉතින් මේ මූල්‍ය අර්බුදය ඇති වෙන්න හේතුණු කරුණු විග්‍රහ කරද්දී බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි මේ අර්බුදය මෙච්චර ප්‍රබල වෙන්න හේතුව නිසි කලට IMF එකට ගිය නැති හින්දා කියන එක. ඉතින් අපි තීරණය කරා ඔයාලා බලන්න මොකද්ද මේ IMF එක කියලා. IMF කියන්නේ International Monetary Fund. සිංහලෙන් කීවොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ මූල්‍ය ආයතනය. රටවල් 190ක් මේ සමාජිකත්වයේ දරනවා. මූලස්ථානයේ පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ වොෂින්ටන් DC වල. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුඛ්‍ය පරමාර්ථ කීපයක් තියෙනවා. ඒවා තමයි ගෝලීය මූල්‍ය සහයෝගිතාවය, සුරක්ෂිත මූල්‍ය ස්ථාවරත්වය, ජාත්‍යන්තර වෙළඳාමට පහසුකම් සැලසීම, රටක තිරසර ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම, ලෝකුරා දරිද්‍රතාවය අවම කිරීම ආදී වශයෙන්. මේක පිහිටුවේ 1944. 1945 දෙසැම්බර් 27 තමයි කටයුතු ආරම්භ වුණේ. ආර්ථික විද්‍යාව සම්බන්ධ සුවිශේෂී පුද්ගලයන්ගේ එකමුතුවකින් සැදුණු සමුළුවක් තමයි බ්‍රෙටන් වුඩ් සමුළුව කියලා කියන්නේ. මේ සමුළුව ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් අතිශය වැදගත් සමුළුවක් හැටියට අදටත් සැලකෙනවා. ලෝක සම්භාවනාවට පාත්‍ර වුණ ජෝන් මේනාඩ් කේන්ස් සහ හෙන්රි ඩෙක්ස්ටර් වයිට් කියන ආර්ථික විද්‍යාඥයන්ගේ අදහසකට අනුව තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිට වෙන්නේ. ගෙවුම් ශේෂ දුෂ්කරතා එනම් රටක ආනයනය හා අපනයනය අතර වෙනස්කම්, ඒ කියන්නේ වැයපක්ෂයේ වැඩිවීම නිසා අර්බුදයට යන රටවල් එම අවස්ථාවල ඒ අපහසුතාවෙන් ගලවා ගන්න මූල්‍ය පහසුකම් සැපයීම, ඒ රටවල ආර්ථික තත්ත්වය නගා සිටුවීම තමයි IMF වල ප්‍රධාන කාර්ය වන්නේ. එම රටවල වලට මූල්‍යමය වශයෙන් උදව් කිරීම IMF විසින් සිදු කරනවා. ඒ වෙනුවෙන් ඔවුන් නොයෙක් කොන්දේසි පනවනවා. හැබැයි මේ කොන්දේසි එම රටවල දීර්ඝකාලීන සංවර්ධනය වෙනුවෙන් උදව් කරනවා කියන එක තමයි අපිට දහින්ට ලැබෙන්නේ. මන්ද මේ ඔවුන් විසින් ඉදිරිපත් කරන කොන්දේසි සෑම විටම වැදගත් වෙනවා රටක මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා. මේ අනුව අපේ නම් අදහස මෙම මූල්‍ය අරමුදල විසින් පනවන කොන්දේසි දෙස ප්‍රකුසක ලෙස බලනවට වඩා ඒව ගැඹුරින් විග්‍රහ කරලා ඒ හා සම්බන්ධව කටයුතු පියවර අරගෙන රටේ මූල්‍ය සංවර්ධනය ස්ථාපිත කර ගැනීම වඩාත් වැදගත්.